අයිබෝවන් පැතගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම මහේෂ් සේනාරත්න මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල අප්‍රේල් 23ට පසු පාර්ලිමේන්තුව විසිරුවන බව අගමැති මහනුවරදී කියයි කටාර් හි සිදු අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ජීවිතක්ෂයට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල සී ග්‍රේන් පහලට ඉඩකඩ මදි වීමෙන් මහනුවර රෝහලේ පිළිකා රෝගීන්ට දැඩි අපහසුතා කටාර් රාජයේ දෝහා හිදී සිදු වූ රියනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේ මෙම අනතුරෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තවත් ගුවන් කාර්ය මණ්ඩල සමාජිකයන් තිදෙනකු තුවාල ලබා ඇති බවයි. දවසේ පුවත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් කාර්ය මණ්ඩල සමාජිකයන් සිව් දෙනකු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී. ඒ කාන්තාරයේ චාරිකාවක නිරතව සිටියදී මෙම අනුතරින් ජීවිතක්ෂර පත්වැත්තේ ඇමෙන්රා ඩී කුවේ නැමැති 21 හැවිරිදි ගුවන් සේවිකාවයි. ඇය සීදුව රදුළුගම ප්‍රදේශයේ පදිංචි කාරණියක්. මේ ජීවිතක්ෂරපත් ගුවන් සේවිකාව චාරිකාව සඳහා පිටත්ව යාමට පෙර දෝහා නුවරදී ලබාගත් ඡායාරූපයක්. සිද්ධිය පිළිබඳව පැහැදිලි කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා ඊයේ හවස දෝහා නුවරදී ශ්‍රී ලංකන් රූ මෙම්බර් රජත් වාහනයක් අනතුරකට පත් වුණා. එතනින් එක ගුවන් සේවිකාවක් මිය ගියා. තවත් ගුවන් සේවිකාවක් සහ ගුවන් සේවකයන් දෙනෙක් මහමුත් හොස්පිටාලයට ඇතුළත් කරන ලබා ඉගුලංග දැන් සුවපත් වෙමින් පවතිනවා. එතනින් දෙන්නෙක්ව දැන් තමත් රෝහලෙන් පිටවෙමින් ගොස් තියෙනවා. පොලිසිය වැඩ කටයුතු සහ ඒ පරීක්ෂණ යමිනෝ පසු ඒ නැති වුණත් ගුවන් සේවිකාගේ වැඩ කටයුතු මහාම ශ්‍රී ලංකාවට ගේන අපි කටයුතු කරනවා. මෙම අනුතරින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තවත් කාර්ය මණ්ඩල සමාජිකින් තිදෙනෙකු තුවාල ලැබුව අතර එම අනුතරින් තුවාල ලැබූ සෙසු ගුවන් සේවිකාව වන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදී හෝකන්දර හොරහේන ගුවන් අනුතරින් මිය ගිය ප්‍රධාන ගුවන් හමුදා නියමු බලගල නායක වසන්ත අබේවර්ධන මහතාගේ බිරිඳ නියෝමි ශිවන්ති මහත්මියයි. ගුවන් නියමු වසන්ත අබේවර්ධන මහතා සහ නියෝමි ශිවන්ති මහත්මියගේ විවාහ මංගල උත්සවයේ මනාලියගේ මිතුරිය ලෙස කටයුතු කර ඇත්තේද මෙම අනුතරින් ජීවිතක්ෂරපත් වූ ඇමෙන්රා ඩී කුවේ නැමැති මෙම ගුවන් සේවිකාවයි. පසුගිය 29 වනදා රාත්‍රියේ මෙරටින් දෝහා බලා පිටත් වූ මෙම ශ්‍රී ලංකන් ගුවන් සමාජිකින් ඊයේ මධ්‍යම රාත්‍රියේ UL-218 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් නැවත මෙරට බලා පැමිණීමට නියමිතව සිටියා. ඔවුන් මෙම අනතුරට මුහුණ පෑවේ ඒ අතරතුර ඔවුන්ට හිමිවන විවේක කාල සීමාවේදී. කෙසේ නමුත් ගුවන් ගමන් අතරතුර විවේක කාලයේ ගුවන් කාර්ය මණ්ඩල මුහුණ දෙන මෙවැනි අනතුරුවලදී වගකීම දරන්නේ කවුරුන්ද යන්න ගැටලුවක්. දවසේ පුවත අප්‍රේල් 23 වනදායින් පසු පාර්ලිමේන්තුව විසිරුවා හරින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද මහනුවර දීපවති ජන හමුවකදී. අද මේ රැස්වීම කතා තුනකට සීමා කරා. ඇයි රැස්වීම ඉවර කරලා ගිහින් ආපහු වැඩපටු පටන් ගන්න ඕනේ අපේ ජයග්‍රහණය තහවුරු කරන්න ජූනි මාසෙත්. මත පාර්ලිමේන්තුව අපි අප්‍රේල් මාසේ විසිරුම් වෙනදන් පස්සේ විසිරුවා හරිනවා. විසිරුවා හරින්නේ අලුත් පාර්ලිමේන්තුවක් ඇති කරන්න. ඒ අවස්ථාවේදී වෙන වෙනම ඉදිරිපත් කරන අපි තීන්දුව කරා. එක්සත් ජාතික පක්ෂයට ආසන බහුතරයක් අරගන්න වැඩ කටයුතු කරමු. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා යලි අතෝද ජාතික ආණ්ඩුවක් ඇති කරගමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ. පෙරේදා කාලෙකින් පස්සේ මේ රටේ 99 වෙනුවෙන් ආයවැයක් ඉදිරිපත් කළා. ඒක ඉදිරිපත් කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට අපේ ආණ්ඩුව කියලා මම කියන්න කැමතියි. මේකේ සහන ලැබුවේ ජනතාව. මෙතෙක් කල ඒක නෙමෙයි. හැම සැරේම ජනතාවට බදු වැඩි කරා වැඩි කරා වැඩි කරා ජීවත් වෙන්න බැරි වුණා. සාමාන්‍ය ජනතාව විතර නෙමෙයි මධ්‍යම පන්තියට ණය වුණා. ගමේ ආදායම අඩු වුණා. 100%කට ඕන තරම් සහන හම්බුණා. මේ ජනතාව කොහොමද ජීවත් වෙන්නේ? මේ රටේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. විසඳන්න ඉස්සෙල්ලා බඩ පුරවන්න තියෙනවා. කොහොමද ජීවත් වෙන්නේ? රාජපක්ෂ රෙජිමය
किसी मानु काम पावक नहीं तो हम तैनम बादु वैडी कराने पटान करता बैट बाद वैडी करा रीलोड देकर टक गया हुआ तीर बादु वैडी करा कुछ चल वैडी करा दे बालन अभी क्यों हम सहाने आज दिन टक बैक हुआ इन्हें गाउडो दहाई कट पास से ये सहाने मेरा टे जनता आवट अभी लबला दूर ना केला मां किया ने कहा එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රා මාතවරයා සාමාන්‍ය මිනිස්සු දුක් විඳිනකොට සතරවරම් දෙවිවරු මේ රාජපක්ෂ ආර්ථික ආරක්ෂක එක එක අරගත්ත කැසිනෝ පටන් ගත්තා එතනෝල් පටන් ගත්තා ඒ ඔක්කොම නැති කරන්නට අපි ක්‍රියා කරා අපි තීන්දුව කරා කැසිනෝ බලපත්‍ර තුනම ඉවත් කරන්න පැකර් කියනවලු ලංකාවට එන්නේ නැහැ කියලා මම කවුද ඉති කවුද එන්න කිව්වේ මේ ආත්ම නම් එන්න එපා नीति विरोधी अलीपेट लगत बागिनेम एम सत्वीन वनजीवी दिपार्थमेंट भारदे संचारक नियोजमाते वसंत सेनानायक महता पवसनवा ओम मदहस्पाले अद कोलमपेवते प्रवृति साकट एक्वेमी मे अतर जैव संरक्षण भारे अध्यक्ष पुबुदु वीररत्न महता पेन्वादे अणवसरे लगत बागिन सिटी अलीपेटउन मरादमी अवधान पवती नवाय වනාන්තරවලින් අල්ලා ගන්නා අලිපැටවුන් මුදලට විකුණමින් ගෘහශ්‍රිතව බලහත්කාරයෙන් රඳවාගැනීමේ සිද්ධින් රැසක් පසුගිය කාලය තුල වාර්තා වුණා. වනජීවී නිලධාරීන් විටින් විට නීති විරෝධී ලෙස ළඟතපාගෙන සිටි අලිපැටවුන් සොයා වැටලීම් සිදු කළත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී දක්නට ලැබුණේ මන්දගාමී ස්වභාවයක්. කෙසේ වෙතත් මේවන විට නීති විරෝධීව තබා ගන්නා අලිපැටවුන් සෙවීමේ කටයුතු පුළුල් කර තිබෙනවා. නාරායම්පිට ඇලන් මැතිනි ආරාමේ මෙහෙයුමක් සිදු කළ අතර එහිදී ඇතින්නක් සහ අඩි දෙකක් පමණ උස ඇති ඇත්පැට විකුසෝයා ගනුණා. ඊයේ දිනේදී පැල්මඩුල්ල ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු 3ක් වයසදී අලිපැට විකුසෝයා ගනුණා. මේ අතර හොරණ කුළුපණ ප්‍රදේශය අදපස්තුරු සිදු කළ පරීක්ෂා කිරීමකදී ලිපිගොනු නිසියාකරව නොමැතිව ළඟ තබාගෙන සිටි අලිපැට විකුසෝයාගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතාගේ නිවසේ සිටියදී අලිපැට වගේ පාදවල තුවාල දක්නට ලැබුණු බව නියුච් අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියුච් අමාත්‍ය වසන්ත සේනානායක මහතා අවධාරණය කළේ මෙවන විට නීති විරෝධී ලෙස අලිපැටවුන් ළඟ තබාගෙන සිටින්නන් එම සතුන් නැවත වනජීවී දෙපාර්තමේන්තුවට බාර දෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවයි. මේ වැටලීම් වලට කලින් අපි පොඩි කාල සීමාවක් දෙනවා. ඒ කාලෙදී අපිට දැනුවත් මංගව මෙහෙම අලියෙක් ඉන්නවයි කියලා අපි ගිහිල්ලා බලලා අපි ඒ පුද්ගලයාට නීතිමය කටයුතු කරන්න නැතුව අලිය බාර ගන්න එක කරනවා. මොකද ඒ අලියගේ ආරක්ෂාව ගැන හිතලා. නම හැබැයි වැටලීම් වලට ඒ අතර අහුනොත් කිසි සමාවක් නෑ. ඒකයි තියෙන කොන්දේසි. හිටපු ආරක්ෂක ලේකම්වරයා බහරේ සිටි අලිපැටවුන් දෙදෙනා පිළිබඳවද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මටයි කතා කළා කිව්වේ පෙර වගේ මේ අලින් බලා ගන්න හැකියාවක් නැහැ. ඒ හින්දා මම මගේ අලි දෙන්න බාර දෙනවා කියන එක තමයි එතුමා කිව්වේ. පළවෙනි අලිපැටවා ඌ බොහොම හොඳ ශරීර සෞඛ්‍යයකින් අපි බාරගත්තා. දෙවෙනි අලියා පන්සලෙන් බලා ගන්න බෑ කියලා ජනාධිපතිතුමා ඒක අරගෙන සන්නසකින් ගෝඨාභය මහත්තයාට දුන්නා කියන එක තමයි ආරංචිය මට තියෙන්නේ. එතන කිසිම වංචනික අදහසක් අපිට පේන්නේ නැහැ. පසුගිය වසරේ දිවයින ස්ථාන රැසකින් නීති විරෝධී ලෙස ළඟතබාගත් අලිපැටවුන් සොයාගත්තා. දිනය 2014 පෙබරවාරි 28 ස්ථානය මීරිගම කණ්ඩලම වලව්ව. දිනය 2014 මාර්තු 13 ස්ථානය ඇරවුල ගැමුණු මාවතේ නිවසක සිටියදී. දිනය 2014 මැයි 1 ස්ථානය උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේදී. දිනය 2014 මැයි 8 ස්ථානය මහනුවර ගන්නොරුවේදී. දිනය 2014 අගෝස්තු 6 ස්ථානය මාතලේ බලකඩුව ප්‍රදේශයේදී. මේ සිද්ධීන් කිහිපයක් පමණයි. පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ තවත් 140කට අධික අලිපැටවුන් සංඛ්‍යාවක් නීති විරෝධී ලෙස රඳවාගෙන ඇති බවට තොරතුරු ඇති බවයි. සියලු තොරතුරු එක්ව කරාම අපි විශ්වාස කරනවා අලිපැටවුන් 140කට අධික ප්‍රමාණයක් මේ ආකාරයෙන් නීති විරෝධීව තබාගෙන තිබෙනවා. අවුරුදු 15-20 විශාල අලිත් ඉන්නවා ලියාපදිංචි නොකරපු. අපි තා වගකීමෙන් සහ පැහැදිලිව කියනවා කුඩා ප්‍රමාණයේ අලිපැටවුන් පින්නවලින් දුන්නේ නැහැ හැරෙන්න කිසිම අලිපැටවෙක් ලංකාවේ ගෘහාශ්‍රිතව ඉපදිලා නැහැ. මේ සියලු අලිපැටවුන් වනාන්තරවලින් අල්ලගත්ත අලිපැටවුන්. දැනට අපිට වාර්තාවල තියෙන හැටියට ලියාපදිංචි කරලා තියෙනවා මහරගම ලිපිණයෙන් විතරක් බලපත්‍ර 10ක්. මේ ආකාරයට නීති විරෝධීව රඳවා සිටින අලිපැටවුන්ට ඉදිරියේදී අත්විමට යන ඉරණම පිළිබඳව පරිසර සංවිධාන පළකලේ මෙවැන්නක්. බලපත්‍ර රහිතව තියාගෙන හිටපු අලිපැටවුන් මරා දැමීමේ කාර්යයක් මේ වෙනකොට සිද්ධ කරගෙන යනවා. මොකද අලිපැටියෙක්ගේ මිල තක්සේරු කරලා තියෙනවා 160කට පොදු දේපළ පනතයට වටිනාකම් වගේ 3 ගුණයක් දඩ ගහනවා. ඒ මොනොත් එහෙම 180ක් විතර දඩයක් වදිනවා. ඒ වගේම වසර 6කට වැඩි සිරදඬුවමක් ලැබෙනවා. එම නිසා මේ බලපත්‍ර රහිතව තියාගෙන ඉන්න අලිපැටවුන් මරා දැමීමේ ප්‍රවණතාවයක් ඇති වෙමින් යනවා. තමන් කිසි විටකත් අගවිනිසුරු දුරය අත්හැර හෝ එම දුරෙන් ඉල්ලා අස්වි නොමැති බව මොහන් පීරිස් මහතා පවසනවා.
අත්සන නොමැති නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් මොහන් පීරිස් මහතා කියා සිටින්නේ සිය තනතුරට සහ කාර්යාල පරිශ්‍රයට දිගින් දිගටම එල්ල වූ දැඩි බාහිර බලපෑම් හමුවේ තමා ඉන් ඉවත්ව සිටි බවයි අප මෙම මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් මොහන් පීරිස් මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන නීතිඥ විජේරත්න කොඩිපිලි මහතාගෙන් විමසීමක් කළා එහිදී ඔහු මොහන් පීරිස් මහතා එවැනි මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ බව හිරු ප්‍රවෘත්ති වෙත සනාථ කළා කොකා සිල් ගත්ත වගේ තත්වයක් දැන් තියෙන්නේ කියලා පුබුදු ජයගොඩ මහත්තයා කියනවා එහෙම කියන්නේ ඇයි කියලා දැනගනිමු රට වටකර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන් බඩුමිලේ අලු කිරීම් කීපයක් කළා තේනවා අනිත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ තව මාස ගණනාවකට ඉතින් මැතිවරණයකට සූදානම්ව අයවැය ප්‍රකාශ කිරීම පමණයි අතන මෙතන එයා මෙයා කියන කතා වලින් මේ ආණ්ඩුව මනින්නත් බෑ මේ ඇති වෙලා තියෙන ආණ්ඩුව ඔය බොරු රත්තරන්ගේ ආණ්ඩුව වගේ නෙවෙයි ධනපතියන්ට අත තියෙන ආණ්ඩුවක් නමුත් ඒක කල්පවත්නා බඩුමිලේ ප්‍රශ්නයට විසඳුමක්වත් ජීවන වේදමේ අර්බුදයට විසඳුමක්වත් වෙන්නේ නැහැ දින 100කට ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවලා තිබුණ බදු ඉවත් කළා තියෙනවා බලාපොරොත්තු වුණු මට්ටමට වඩා අත්‍යවශ්‍ය බඩු මිනවල විශාල අඩුකිරීමක් සිදු වෙලා තියෙන එක පිළිබඳව විපක්ෂයේ හෝ වේවා ආණ්ඩු පක්ෂයේ හෝ වේවා අපි කවුරුත් සතුරු විය යුතුයි ඇත්තටම අඩු කරපු එක ගැන අපි හොඳයි කියන්නත් එපා මේ ටික හොඳයි අනිත් ඒවාත් අඩු කරා නම් තව ටිකක් හොඳයි පරිප්පු වල මිල අඩු වෙන එක ගැන ජනතාව බලාපොරොත්තු වෙන ඉඩ අඩුුනේ නැහැ මොකද හැමෝම පරිප්පු කනවනේ නේ අපි පොරොන්දු වෙන්නේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ 10ක මිල අඩු කරන්නේ නමුත් අපි 13ක මිල අඩු කළා ගෑස් සිලින්ඩරේ මිල රුපියල් 300කින් අඩු කළා කිරි පිටිවල මිල රුපියල් 60කින් විතර අර කොකා සිල් ගත්තා වගේ තත්ත්වයක් මේ තියෙන්නේ. දැන් කොකා සිල් අරගෙන තනි කකුලෙන් ඉන්න සුදු පාටට මාළු ඔක්කොම ළඟට ඇවිල්ලා බලනවා මේ මොකද කොකා දැන් මේ සිල් අරන් ඉන්නේ කියලා. ඊළඟට කොකා මාළු කන්න පටන් ගන්නවා තව ටික දවසකින් සිල් ගත්ත කාලේ අවසන් වෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ යාපනය ප්‍රදේශයේ සිට එළවලු තොග ලැබීමත් සමග එළවලු මිල පහළ ගොස් තිබෙනවා. වෙළඳන් පවසන්නේ මේ හේතුවෙන් පාරිභෝගිකයින්ට සහන මිලට එළවලු ලබා දීමට හැකියාවක් පවතින බවයි. මාස කිහිපයකට ඉහතදී පැවති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පහතරට මෙන්ම උඩරට එළවලු මිල ගණන්ද පැවතියේ ඉහළ අගයකයි. කෙසේ වෙතත් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට යාපනය ඇතුළු උතුරු පළාතෙන් එළවලු විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා. පසුගිය දිනවල යාපනයෙන් නෙලා ගන්න එළවලු අස්වැන්නට නිසි මිලක් නොලැබීම හේතුවෙන් තමන් එළවලු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනීමට තීරණය කළ බව යාපනය වෙළඳුන් පවසනවා. බීට්‍රූට් ගෝවා මෙහි විකුණන්න අපි යාපනයේ දන් ගෙනාවා. යාපනයේ ඉඳන් අපි මෙහෙට එළවලු ගෙනාවේ මෙහි හොඳ මිලක් ලැබෙන හින්දා. බීට්‍රූට් ගෝවා වම්බටු ආදී එළවලු යාපනය ප්‍රදේශයෙන් ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම හේතුවෙන් එවහි මිල ශීඝ්‍ර ලෙස පහළ බැස්මක් දැක ගැනීමට හැකි වූ බවයි අප ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහන් කළේ. රටේ එළවලු පරිභෝජනයෙන් 70%ක් පමණ සපුරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුලින් වන අතර මිල පහළ යාමත් සමග සමස්ත ජනතාවටම එළවලු අඩු මිලට ලබා දීමේ හැකියාව ඇති බව වෙළඳුන් පෙන්වා දෙනවා. විශාල වශයෙන් දැන් හොග පිටි කට් බීට් මාළු මිරිස් හැම එළවලුම කැරට් පවා යාපනයේ මේ ආර්ථික මධ්‍යස්ථානයට එමත් එක්ක ඉදිරියේදී විශාල වශයෙන් මිල අඩු වෙයි කියලා අපි සුවදාස දැන් බීට් නාර්කල් 200 වගේ දැන් 120 25 කියලා එවැනි වෙලාවක පවතුනවා කැරට් 40000 240 ගියා දැන් ඔකල් 110යි 100යි අමුස්සන් ඔකල් 80 වගේ දැන් 200 200 200 කට අඩු වෙලා ගියා